හාන්ස් ඉත්තේවා එකෝ මත් එක කාලෙක පුංචි ගමක ගොවියෙක් බිරිඳත් එක්ක ජීවත් වුණා සතුටින් ඉන්න ඕනේ හැමදේම යාළට තිබුණා හැමදේම දරුවේ කැරෙන්න ඕ බලන්න එයාලා කොච්චර සතුටින්ද කියලා එයාලගේ කෙවල් සතුටින් සන්තෝෂයෙන් පිරීලා තියෙන්නේ ඒත් ඉතින් අපි දෙන්න ඉරිඟුයි අලවලිනුයි විතරයි මං දන්නවා සෙල්ලම් කරන්න අපේම දරුවෙක් ඉන්නවට මහත් කැමතියි වේගින් දුවන පුංචි කකුල් වල අඩි සද්දාහන්න ඕ හරියට අන්න අර වගේ ඒවයි තිත්තෑවෙක්ට මගේ නෝනේ මගේ දරුවා ඉත්තෑවෙක්ුණත් මං එයාට ආදරේ ටික කාලෙකින් බිරිඳට පිරිමි ළමෙක් ඉපදුනා කොහොම වුණත් එයාගේ සැමියාට අමුතු දෙයක් වෙනුණා අර මොනවද අනික එයාගේ මූණක් ටිකක් වෙනස් නැද්ද මං දන්නේ අපි ඉතින් එහෙනම් හෙට දොස්තරගෙන් අහලා බලමු ඒ දොස්තර ළඟට යන්න ඉඩක් ලැබුණේ බිරිඳ පොරොන්දුණානේ ඉත්තෑවෙක්ුණා තමන්ගේ දරුවට ආදරේ කියලා ඉතින් එතන හිටිය ඉත්තෑවෙක් ලදරුවගේ පිටේ තිබුණු අමුතු සලකුණු ඉත්තෑ කුරු බවට පත් වෙන්න අරගෙන තිබුණා දැන් එයාගේ මූණත් පුංචි ඉත්තෑ පැටියෙක්ගේ වගේ ඒත් යට කොටස මිනිසෙකි වගේ අපි කොහොමද මෙයාව හදාගන්නේ අපි මෙයාව හදන්නේ සාමාන්‍ය දරුවෙක්ව හදන විදිහටම තමයි ආදරේ අපි යාට නම දාමු හාන්ස් පෞලෙන් ලැබුණු ආදරෙත් එක්ක හාන්ස් හැදී වැටුණා ඒත් ඉත්තෑ කුරු නිසා එයාව අල්ලන්නවත් වැළඳ ගන්නවත් එයාලට බෑ එයා නිදාගත්තේ උදුන ළඟ තිබ්බ පිදුරු කොට උඩ හාන්ස් පුතේ ඔයාට හැන්දක් පාවිච්චි කරන්න බැරිද අම්මේ මට හැන්දකින් හරියට ගන්න ටිකක් අමාරුයි අනිත් කට්ටියත් හාන්ස්ව පිළිගත්තේ නෑ දරුවෝ උනත් වැඩි හිටියෝ උනත් මගේ දරුවගෙන් ඈත් වෙලා ඉන්නවා පුංචි රාක්ෂයෝ එයා තනියමමයි හිටියේ එයා ලොකු වෙද්දි මිතුදම් වලට ගොඩාක් කැමති වුණා ඒත් එයාට තේරුණා එහි කවුරුත් එකට කැමති නැහැ කියලා ඉතින් එයා යන්න තීරණය කළා එයාගේ අම්මට ගොඩක් දුකයි ඒත් හාන්ස්ට සමුගැනීමේ තෑග්ගක් දුන්නා ඒක මාලයක් ඒක ලස්සනයි අම්මේ ඒත් මට මේක අරගන්න බෑ මේ තියෙන්නේ මායා මාලයක් හරිම වෙලාව ආවහම මේ මායා මාලෙන් ඔයාට හාස්කමක් දෙයි ඒත් ඊට පස්සේ මේ මායා මාලෙ බිඳිලා යයි ඔයා එක ගන්න ඕනේ මං වෙනුවෙන් ස්තුතියි අම්මේ මේ තියෙන වායිල්ලපු දේවල් පුතේ බෑග් පයිප්ස් කිකිලියෝ ටිකක් එළුවෝ බූරුවෙක් තව ෆැස්බරෙක් ස්තුතියි තාත්තේ ගිහින් එන්නා අත වනලා සමුදේලා හාන්ස් පැස්බරාගේ පිටේ නැගලා තමන්ගේ ජීවිතය සහ දෛවය හොයාගෙන ගියා. ගොඩක් දේශයන්වලට ගෙවල්වලට යා ගියා. ඒත් එයාව පිළිගත්තේ නැහැ. එයාගේ පෙනුම නිසාම යාළුවෝ ඇති කරගන්න එක අපහසු වුණා. කවුරුත් එයා ළඟට යන්නේ නැහැ. නිතරම එයාට සමච්චල් කළා. අමුතු විදිහට එයා දිහා බලලා hina වුණා. මට යාළුවෝ කවුරුත් හොයාගන්න බැරි වුණා. එයාලා නිකම්ම මාව විනිශ්චය කරනවා. ඒ නිසා මං පැත්තකට වෙලා ඉන්නවා මාස කීපයක් යද්දි හාන්ස් එයාට ඉන්න පුංචි ගයක් හදාගත්ත වනාන්තරය ඇතුලේ එයා තනියම ජීවත් වෙන්න පටන් ගත්තා එයා නගරෙට ගිහින් රහසෙම බිත්තරයි කිරි විකුණුවා ඒ වෙනුවට එයාට අවශ්‍ය සිල්ලර බඩු ලැබුණා හාන්ස් කාලෙ ගෙව්වේ වනාන්තරේ ගහක අත්තක් උඩට වෙලා පැස්බරාගේ පිටේ නැගලා එයාගේ බෑග් පයිප්ස් වාදනය කරලා ඒත් එක දවසක් රජතුමා වනාන්තරේ පහු කරගෙන ගියා. එයා අතරමං වෙලා කලබල වෙලා හැමතැනම ගියා. මේක හරිම වදයක් නෑ. මං කොහොමද මෙහෙන් එළියට යන්නේ? අර මොකද්ද? එතන කවුරු හරි ඉන්නවා. මං වේරුණා. අශ්විය පිටේ නැගලා ගායනේ එන දිහාට යද්දි අන්තිමේදී හාන්ස්ව හම්බුණා. රජු එයා දිහා බැලුවා. දැකලා පුදුම වුණා. එයා දැක්ක අර්ධ මිනිස් අර්ධ ඉත්තෑ පුද්ගලයේ බෑග් පයිප්ස් වාදනය කරනවා. අහුනද මං අතරමං වෙලා මේ වනාන්තරෙන් එළියට යන විදිය පෙන්නනවද රජතුමා දිහා බලලා හාන්ස් හිතුවා මේ මිනිස්සයා රජ කෙනෙක් එයා උදව්වක් ඉල්ලනවා නම් සමහර විට මට ඒ වෙනුවෙන් දෙයක් ඉල්ලන්න පුළුවන් වෙයි රජෙක් පොරොන්දු කඩ කරන්නේ නැහනේ මං උදව් කරන්නම් ඒ තේ වෙනුවට මට දෙයක් ඕන කරනවා ඒ මොකක් වුණත් මං ඒක දෙනවා මං පොරොන්දු වෙනවා ඔබ ආපහු යද්දි පළවෙනියෙන්ම ඔබට කතා කරන්න කෙනා මගේ සහායකයා විදිහට මාත් එක්ක ජීවත් වෙන්න එන්න ඕනේ. එන්න ඕනෙත් කැමැත්තෙන්මයි. රජතුමා ටිකක් පුදුම වුණා. ඒත් ඔහු කැමති වෙලා ඉවරයි. හාන්ස් ඔහුව වනාන්තරෙන් එළියට අරගෙන ගියා.
රජතුමා ඉක්මනින්ම මාලිගයට ආවා. ඔහු කිට්ටුවට යද්දී දෙන්නෙක් තමන්ගේ දිහාට එනවා ඔහු දැක්කා. එක්කෙනෙක් රූඩි, ඔහුගේ බල්ලා. එතකොට අනිත් කෙනා කාලා. එපා. පියාණනි. අනේ දෙවියනේ, අනේ දෙවියනේ, රූඩි, මෙහෙට එන්න බැටියෝ. රූඩි. නම කියනවා ඇහිලා රූඩි දුවගෙන ආවා. මෙහෙට එන්න රූඩි. රූඩි මෙහෙ නෑ. බල්ලා මගදී නැවතුණා. කාලා ඇවිත් එයාගේ තාත්තව වැළඳගත්තා. පියාණනි. මං වෙනුවට රූඩිව දැක්කහම ඔයාට සතුට හිතුනේ ඇයි? අනේ කාලා. එයාට හැමදේම පැහැදිලි කළා. අනේ දෙවියනි. ඒ දෙකට කමක් නැහැ. පොරොන්දුවක් වුණා නම් ඉෂ්ට කරන්න ඕනේ. හරි වෙලාව ආවහම මං යාළඟට යන්න. සති කිහිපයක් ගියාට පස්සේ හන්ස් මාලිගාවට ආවා. කාලා එයාගේ බඩමුට්ටු ටිකක් අරගෙන එයත් එක්ක ජීවත් වෙන්න ගියා. ඌ මං ඔයාට වෙනම කාමරයක් හැදුවා. පුළුවන් උඩරිම ලස්සනට මම මේක හැදුවා. මේක ලස්සනයි. මුලදී නම් කාලට ගෙදර යන්න ඕනේ වුණා. දෙමව්පියන්ගේ ආදරය එයාට ගොඩක් ඕනේ වුණා. එයාලා නැතුව පාළුයි. හා ඕ හන්ස් උපරිම උත්සාහ කළා කාලට ගොඩක් හොඳින් සංග්‍රහ කරන්න. කාලයත් එක්ක ඒක යාට ටිකක් gedara වගේ දැනෙන්න ගත්තා. සූති හන්ස්. ඕක මොකද්ද? කුමරියනේ මං අද නගරෙට යන්න ඉන්නේ ඉතින්. මාත් එන්නද? හොඳයි. එයාලා දෙන්නම නගරෙට ගියා. හන්ස් ලෝගුවක් දාගෙන ඉන්නේ. එයා සාමාන්‍ය විදිහට ගනුදෙනු කළා. කාලා ඒ හැමදේම බලාගෙන හිටියා. ඉක්මන් කරලා මෙතනින් යනවද යන්න? ඔයා මගේ පාරිභෝගිකයින්ව බය කරනවා. හරි යන්න. මොකක්ද ඒ උනේ? නැහැ මොකුත් නැහැ. ඔය ගැන හිතන්න ඕනේ නැහැ. ඕ හිස්වැසම හොලඟට ගහගෙන ගියා. යන්නේ නයිටියාගේ මූණ පේන්න ගත්තා. සමහරු බය වුණා. අනිත් අය උච්චම් කළා. රාක්ෂේ යනවා යන්න. ඔයා කොහොමද එහෙම? කාලා එපා. අපි යමු. එයාලා ගෙදර යද්දි කාලට දුක හිතුණා. හන්ස්ට ජීවිත කාලෙම සැලකුම් ලැබුණේ මේ විදිහට කියලා එයාට තේරුම් ගියා. මුලදී තින් මගෙත් ලොකු වෙනසක් තිබ්බේ නෑනේ. එයාට යාළුවෙක් ඕන වෙච්ච එක පුදුමයක් නෙවෙයි. ඒත් කාලා දැනන් හිටියේ නෑ එයා ඉන්න නිසා හන්ස් මේ වෙද්දිත් ගොඩක් සතුටින් හිටියේ කියලා. එකිනෙකාව තේරුම් යද්දි දෙන්න ගොඩක් හිතවත් වුණා. මෙහෙම කාලේ ගත වෙද්දි කාලාගේ අම්මා ගොඩක් අවුලෙන් හිටියේ. එයා තරහින් හිටියේ ඉත්තේ මිනිස්සෙක් එක්ක ජීවත් වෙන කාලා ගියේක ගැන. ඒත් දැන් එයා සැලස්මක් හැදුවා. අද රෑම අපි ගිහින් මගේ දුව මෙහෙට අරගෙන එන්න ඕනේ. ඔයාලා අර සතාව ගැට ගහලා එයාව හිර ගෙදරට දාන්න. ඉතින් හඳ පායලා රාත්‍රි අහස බැබලෙද්දී රැටිනයි සොල්දාදුවයි රහසෙම හාන්ස්ගේ ගෙදරට කිට්ට උනා. මගේ පුංචි පැටියා ජීවත් වෙන්නේ අර ගෙදරද? දැන්මම ගිහින් යාව එළියට ගේන්න. සොල්දාදුව හොරෙන් ඇතුල් වෙලා නිදාගෙන ඉන්න කුමරියව හිමින් ගෙයින් එළියට ගෙනාවා. එයාලා පරිස්සමෙන් ඇයව කරත්තය ඇතුලෙන් තිබ්බා ඇහැරෙන්නේ නැති වෙන්න. ඉක්මනට කරත්තය ඊටම ප්‍රවේශමින් යන්න පටන් ගත්තා. මේ අතරේ ගැට ගහලා හිටිය හාන්ස් ඇහැරුණා. ඒ ඉන්න මොකක් කාලා? මගේ රත්තරන් කාලා. දැන් හැම දෙෙම හොඳින් මේ කොහෙද කොහෙද මම්මේ? අම්මේ ඔයා මොනවද මේ? හැමදේම හොදේ. මං ඔයාව බේරගත්තා. මාව බේරගත්තා? නේ හාන්ස් කොහෙද? ඒ සතාව අරගෙන ගිහින් හිරේට දාලා ඇති. දැන් සොල්දාදුව දැනට මේක කරලා ඇති. ඉන්න කාලා කාලා. අඳුර වනාන්තරයේ මැද්දෙන් කාලා දෙව්වා. මං ඉක්මනට අලගට යන්න ඕනේ හාන්ස්. එයා දිගටම දුවගෙන යද්දි කටහඬවල් ඇහෙන්න ගත්තා. සොල්දාදුව අරගෙන යන හාන්ස්ව එයාට හම් වුණා. නවතින්න. එයාව අතහරින්න. කාලා. අනිමට සමා වෙන්න හාන්ස්. රෙජින කුමාරිය පස්සෙන්ම ආවා. කාලා. ඒ සතාට එහෙම ඉන්න දෙන්න. එයාගේ නම හාන්ස්. එයා සතෙක් නෙවෙයි. එයාව දාලා එන්න. නැත්තම් මං බලෙන් හරි මොකක්ද ඒ? ගෙරවීම ළඟ ළඟම ඇහුණා. ඒක හැම පැත්තෙන්ම වගේ ඇහෙන්න ගත්තා. ඊට පස්සේ පඳුරු අස්සෙන් ලොකු කොටියෙක් මතුණා. එයාගේ ඇස් දිලිස්සෙනවා. කුමරියව ආරක්ෂා කරන්න. එපා හාන්ස්. කාලා අයියෝ.
කාලා එන වෙලාවෙම කොටියත් හාන්ස්ගේ පැත්තට පැන්නා. ඊට පස්සේ උනේ කවුරුත් නොහිතන විදිහේ දෙයක්. එයාගේ පිටේ තිබුණ ඉත්තෑකූරු දීප්තිමත්ව දිලිසලා එයාගේ වටේට කැරකුණා. දීප්තිමත් ආලෝකයටයි තියුණු ඉත්තෑකූරු වලටයි බයේ කොටිය පැනලා ගියා. එයාලා දෙන්න බේරුණා. ඕ හාන්ස්! මොනවා? හාන්ස් මිනිස්සෙක් බවට හැරිලා. එයාගේ ඉත්තෑකූරුයි හොම්බයි හැමදේම අතුරුදන් වෙලා. ඒත් කොහොමද? ඕ අර මාලේ ඒක කැඩිලා. මාලේ ඒකේ තිබුණ හාස්කම හාන්ස්ට තිලින කළා. හාන්ස්ගේ කරුණාවන්තකමයි කාලගේ නිර්භීතකමයි දැකලා මාලේ එයාලව බේරගත්තා. හාන්ස්ගේ ශාපය දැන් ඉවර වෙලා. තමන්ගේ හැසිරීමට සමාව ගැනීමක් විදිහට මාලිගාවේ පදිංචියට එන්න කියලා රජින හාන්ස්ගෙන් ඉල්ලුවා. හාන්ස් පිළිගන්න ගොඩක් අය හිටියත් එයා සැලකිලිමත් උනේ කාලා ගැන විතරයි. කාලයක් ඇද්දී යාළ දෙන්න විවාහ වුණා. හාන්ස්, එයාලා හුඟක් සතුටින් ඉන්නේ. මාත් එහෙම හිතනවා. එයාලා ගොඩක් ආදරෙන් මාව හැදුවේ. ඔයාලා නොහිටියනම් එහෙම වෙනස් විදියට ඉන්නවා කියන එක මන් දැනගන්නේ. දැන් මන් දන්නවා. මං රජින වුණාම මගේ රාජධානිය හොඳින් පාලනය කරනවා. වෙනස් කියලා දැනෙන හැමෝටම ඔයා ගොඩක් හොඳ රජිනක් වෙයි. ඔයා කොහොමද ඉතින් මගේ ළඟින් ඉන්නවනේ? හාන්ස් ඔප්පු කරලා පෙන්නුව තමන් කොච්චර වෙනස් කෙනෙක් උනත් අතහරින් නැතුව සටන් කරන්න ඕනි කියන එක. මතක තියාගන්න. අපි එකිනෙකාගෙන් කොච්චර වෙනස් උනත් අපි හැමෝම සමානව කරුණාවන්තකම ආදරය ලබන්න සුදුසුයි.